සස්මාජන්තු සදා සතු කාමානි පරි වජයේ තිී පහය තරෝගං නාවංසිත්වාවපාරගු එනිසා හැමවිටම සිහීන්, කල්ගෙවමින් දැනගෙන කාමයන් බැහැරට හැරදමමින් දිය ඉසනෙව සදාගෙන එතෙරටමයමින් තරණය කළ යුතුය සැඩදිය බිදහරිමින්, නමබුද්ාය හැමදිනාටම තිරුවන්සරණහි අපගේ ගොුරුදයෝත්තම පින්නස් ලොකුසාමීන් වහන්සේට අප ඇැමදිනාගේ නමස්කාරය වේවා සාධෝසාධෝසාදුු ගර්තර මහා සංගරත්නිි නාසරයි ස්්‍රද්ධාවන්ත පින්මත්නි බුදුරජාණන් වහන්සේ අදාළය තුම් බුද්ධ දේශනාවේ කාමසූත්‍රයෙහි අවසානගාතාව තමයි දපිට ඉගෙන ගණට තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවසාන ගාථාව වසයෙන් දේශනා කළා තස්මාජන්තු සදාසතෝ කාමාණි පරිවච්චයේ තේ පහාය තරය ෝගං නාවං සිත්වාාව පාරගූති. ඒ නිසා මේ සත්‍ය අහිමනැත්තම් ධර්මය අවබෝධ කරන්න කැම තිකෙනා සදා සතෝ නිරන්තර සිහියකින් යුක්තව කාමාණි පරිවච්්‍යයේ කාමයන් බැහැර කළ යුතුයි කියලා. තේ පහාය තරේ ඕගං ඒ කාමයන් බැහැර කරලා මේ සැඩපහර තරණය කරන්න කියලා. නාවං සිත්වාව පාරගු සිදුරු නොවිච්චි නැවක් ඉතිරට යන්නේ යම්සේද මේ ජීවිතය සංසාරදුකින් ගොඩහට සසරනම්මු සැඩ පාරය ගොඩහට අරගෙනයන්න කියලා භාගිත නන්සේ වදාලා. ද මේ ගාතාවේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මග. බුදුරජාණන් වහන්සේ ආර්යස්්ටාික මාර්ගය වසයෙන් දේශනාකරපය නිවන් මග ගැන වහන්සේ ද පේලෙක හිපයකින් මේ ගාථවෙදි පැහැදිලි කරන්නේ එතකොට අපි දැන් කාමයන් ගැනා පිගෙන ගත්තා ඔ බාලතිනෝ බොහෝ කරුණු ඊලාන්ට කාමයන්ගේ ආදීනව ගැන කාමයන්ගේ ස්වභාවය ගැන කාමයන්ගේ හටගැනීම ගැන ඊළන්ටේගතිෙන ආස්වාදය ගැන ආදීනවයගෙන් අපි නොයි කරුණු හන්ඩ ලැබුණ මේ දේශනා වැඇසුරින් ඒවාගේ මඔබ මේ ටමන්තරවතවත් බොහෝ දේශනාවලින් හි කරුණු නිගෙන ගෙනතියෙන තකට මේ දහම් කරුණුවලින් අපේ තේරුන් ගන්නටෝනේ මේ කාමයන් අතහැරලා ඊළඟ ටාපිටේ කාමයන් අතහරීම පිණිස කුමක්ද කරන්න තියන්නෙක්නදී. ඒකතම ගොඩාධනකොට බැරේලා තියන්නේ කාමයන් අතහැරීම පිණි පවතින මාර්ගය පුරුදු කර ගැනීම. ඒ සඳහා ක්‍රම දෙකක් එක ක්‍රම දෙක් යන බදුරජාණන් වහන්සේ වදාළ ඒ කාමයන් පිළිබඳව කාමයන් මුළමනින්ම හිතින් ප්‍රහාණයවීමක් තියෙනවා එවගිම කාමයන් තාවකාලෙකෝ හිතින් ප්‍රහාණයවීමකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේතන ප්‍රසංසා කරන්නේ කාමයන් මුළුමනිම හිතින් ප්‍රහාණය කිරීම. දැන් අපි ගත්තා හම කෙනෙකුට පුළුවන් කාමච්චන්දනීවරණය කාමච්චන්ද නීවණය කියනන්නේ කාමයන් කෙර හිතේ පවත්තින ැඳීම නීවරණයක් කිදිට කෙලෙස් සහිතූ ප්‍රඥාව දුරුවල කරණ දෙයක් කසේෙන් බුදුරජාණන් වහන්සේ වදාලේ නීවරණයක් වසයෙන් පවතින කරුණ නුවනිින් සල කලා වීරියෙන් යුතුව බැහැර කරන පුළුවන්. ඒකන්නේ කෙනෙකුට භාවනා අරමුණක් පුරුදු කර ලපිතුම් බුද්ධානු සතිය එළඟට මෛත්‍රී භාවනාව එවගේ වෙනත් භාවන අරමුණක් ආණා පණසතියාදී භාවන අරමුණකින් ම්න්ද නිවරණය කරෙ හි ඒකෙරෙහි යොම වී තිබීම අතැහැරගන්න පුළුවන්. නමුත්ඒ නීවරණය අහපව ක්‍රියාත්මක වෙනවා අපේ භාවනාරමණින් බැහරවුුණාම. එමනතගේ සමාධියෙන් බැරවුණාම. ති බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන් මුළුමනීම දුරු කිරීම කියන්නේ ඒ කාරණාවට වඩා එහාගිය දෙයක්. ඒකට භාවිතන් වහන්සේ වදාළි මේ කාම ඕගය. කාමේ නමු සැඩ පහරක්තිනො ජීවිතේ. ඒක හැම විලාවකම ජීවිතර ගලාගෙනෙනවා. ඒ සැඩපහරෙන් එතරවෙට ලේසි නෑ. එනිසා සැමවිටම සිහියෙන් කල්ගෙවමින්. එතකොට අපිට ඕනෙ කරන්නේ කාම සැඩපහරින් එතරවෙන්න බලවත් සිහිය. සිහිය පවත්වන්න තියනනි සතර සතිපට්ඨානය තුළයි. මේ කයේ අතාස්වභාවය අවබෝධ කිරීම පිණිස්ස සිහ පැත්ත තුයි. ඒට කය ගැන අපිට ගොඩා කලාට කයේ තියන ස්වභාවය ගැන අපිට හිතේ බැඳීම උපදින්නේ. ඒ ගැනේ කය ලස්සනයි රූපය ගැන ඊළන්ට රූප ස්වභාවයන් ගැන හිතින් මෙිනහි කරලා ඊළඟට අතහිත්‍යවිඳපු කාමයන් ගැන ඒවා හිතින් මෙනෙහි කරල මේ කයාරමුණු කරගෙන තමයි මූලික වසයෙන් මි පුද්ගලයාගේ හිත කාමෙට බැඳිලයන්නේ. ඊළඟට ලස්සන කටහන්ඩක්නම්. ඒ හන්ඬට ඊඟට ලරි ප්‍රියමනාාපෝ සුවදක්නං ඒ ප්‍රියමනාාප සුවන්දට ඒවගේ ප්‍රියමනාාපූරසේට ප්‍රියමනාාපපු ස්පාරසය පහසට මේ හිත බැඳිලයනවා. ඒ බැඳිලන ස්වභාවය දුරකර ගනීම පිණිස අපි කයු පසනාව වඩන්නට ඕනි. කයකිරේ යතා ස්වභාවේ දැකීමට අවධානේ සිහිය බලවත් කර ගණ්ඩෝනි. ඒ සඳහා ධාතුමන සිකාරි මේ කයේ තිබෙන අසුභකොටස් ඊළඟට සතර්මාහා ධාතුවසයෙන්. ඊළට මේ කය මැරුණට පස්සේ මේ කයට සිද්ධ වෙනදේ දැන් ගොඩා අද්‍යනෙක් මරණයගෙන සීකරන්න බයයි. ඒ බයමකද හිතාගන්න මේ කය මේ විදිීටම පවතිනවා කියන ඒ සංකල්පය. කාම අරමුණුගැන ඒ ස්වභාවේ කායක ස්වභාවය කෙරෙහි පවත්තිෙන ආස්වාධ ජනක ස්වභාවයමෙනහි කරන්න කැමැති නමුත් මේ කයති නාදීනවමෙනහි කරන්න කය මරණයට පත්වනාට පස්සේ මලකුණාකා ගලපා බලන්න කෙනෙකු හිත යොමෙනවා බොහෝම අඩු ඒකට හේතුව තමයි රාස්වාදයට හිතයට වියාම. තිනිසා නූන පාවිච්චය කරලා සිහියෙන් යුතුව. වීරියෙන් යුතුව මේ කයේ ආදීනවගන්නමිනෙහි කරනකොට ආදීනව තුළින් ජීවිතයේ ඒ සැඩ පාරින් ඉතිරයෙන පුළවා. ආදිිනුව මෙිනෙහි කරගණඩුවන. එතකට ඒ සඳහා කායන පස්සනාවෙන් වේදනාන පස්සනාවෙන් ඊළඟට චිත්තාන් පස්සනාව දැ බලන මේ ම අමුණුත්ෙක් ම සිතේ වෙනස්ව ීම කොහොමද කිය. සමරලාට මීීමමහොතේ අපි අ අපදැ අපේ ජීවිත ගැ මීතඩු කෙනෙකුට පතියනවා පුංචිකාලි නොයි කරමුණු. නොහි කරමුණු තියෙනවා ඒවා කාලාන්රූප වෙනස් වෙන්නෙද්ද අපි පුංචිකාලි බලාපොරොතුනවා මෙිහිම මේ ආකාරයෙන් සිද්ධවෙන් දෝනිි කෙලා පේජීවිත ගැන යම් අපේක්ෂාවක්. නමුතිේ අපේක්ෂාව කාලාන්රූප අපි වයසිං මෝරායද්දි ඒ අපේක්ෂාව නෙනස් වෙලයනවා ඒ අපේක්ෂාව නිසස් කරගන්න සිද්ධ වෙන කරුණු යදෙන. ට අපිරන්න අ කලින්ති ිච්චිය එකකා තැහැරල්ල අලුත් එඒහිකටයොමු වෙනවා කලින්ති බිචිදේ අපේක්ෂාව වෙනස් කරගෙන වෙනත් දෙයක් බලාපොරොත්තුවයෙනවා. එතවට මේ ඒ කාමයන් පිළිබඳව ඒ විදිහට වෙනස් ස්වභාවයක් බලාපොරොත්තුවීමත් මේ ස්වභාවේ එකන්නේ කාමයන්ගේ ඉතින් ආදීනවයක් නමුත් ඒක ආදීනයක්ක සිංහ අපිට පේෙන්නන තේනිසා ඒ කය කෙරෙහි විඳීන් කරෙ සිත කරෙේ ඒ සිතිවිලි කරේ ඊළඟට මේ ජීවිතය ගැන ගැඹුරින් දම්මානු පස්සනාව භාගතන් වහන්සේ වදාලා. තොට මේ විදයට කෙනෙක් කයපිළිබඳවාද මේ සතර සතිපට්ඨානය තුළ මනාකොට සිහහි පැවැත්තුවොත් විතරයි මේකේ මේ කාමයන්ගින් සඳහටම නිදහස් වෙන්ට පුළුවන්ගන්නේ. ඒ කාමයන්ගින් සඳහටම නිදහස්වෙච්චේ නිදහස් වෙන ශ්‍රාවකින් හතරක් හතර දිනෙක් ලෝකයේ සිටිනවා කියලලා සාරපපුත්්ත මහරහතන් වහන්සේ වදාලා. ඒ හතරදිනා තමයි සෝතාපන්න පලේට පත්වෙනකොට ඒ ශ්‍රාවකයා තුළ තියෙන දුගතිලෝකෝල යම් කාමයයක් හැත්නම් ඒ දුගතිලෝකොල තින කාමයාගීතින් බැහරවෙලාවා ඊළඟට සකදාගාමි වෙනකොට ගොරෝසුවෝ කාමයන් ගෙන් හිත බැහරවෙනවා. අනාගාමි වෙනකොට මුළුමනින්ම කාම සංකල්පෝලින් හිත බැහර වෙනවා. අරහත්තයට පත්වෙනකොට සියල්ල එෙන්ම නිදහස්සල නවා. එතකට මේ කාරණාව බුදුරජාණන් වහන්සේ එවාගේම සාරිපපුත්තු මහරහතන් වහන්සේ මහනිදේශපාලයේ ග්‍රහකිරීමේද දේශනා කරනවා එතර එතර කියලා කියන්නේ මේ සස්සර සැඩපාහරෙන් එතරට ගමන් කරනවා රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ සම්පූර්ණ සිල් බවට පත්වෙලා සිටින්නේ. සම්පූර්න් නිවිල ගීල සිටින්නේ. කාමැන් ගැන සිටිවිල්ලක් කත් උපදින්නේ. ලට කයිතරන්ගේ කාමයන්ගේ ස්වභාවය ගැන කාමයන්ගේ කාමයන් පිළිබඳව කොයිතරන්නං ගැබුරරිං සෝතාපන ශ්‍රාවකයා අවබෝධයක්ත්තිී නොද කියන්නේ ආනන්ද ස්වාමන්නාහන්සේ ප්‍රකාශ කරනවා කාමාරමුණු ගැන සිතිවිල්ලක්වත්තු පන්නේ කියලා. ඊලාන්ට උන්වහන්සේ තුළ දේශයක්කු පිදුුණ නිෑ කියලා. ඒවිදිටේ සෝතාපන ශ්‍රාවකයකොට පුළුවන්ක හැකියාවවතියෙනවා. නමුත් සසිියල්ලමික් මවායන්නේ රහතන් වහන්සේ. එතකටේ ධර්මය අහපු ඒ ගෝයා ඇතුළය පිරිස ඒ ධර්මයෙන් සෝතාපන්න පලට පත්වනේ ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මේ ධර්මය පිළිබඳව නුවනින් කල්පනා කිරීම නිසා. තිං අපිට බුදුරජාණන් වහන්සේ නොයෙක් අයුරින් දේශනා කරති නොමේ කාම ඕගය ඉමනතං කාම සැඩ පහර ඒවගේ අවි්‍යාෝගය අවි්‍යා සැඩ පහර ඊළඟට බව ඕගය බවේ නම් වූ සැඩ පහර තු මේ දේවල් නිසා මේ සසරේ සත්්‍යයාට ලැබෙන පිහිඩාව ඉළඟට මේ සංසාරයේ ගමන් කිලිීමි ආදීනව මේ වැඇ තියන විපාක මේ සියල්ලම් භාගතන් වහන්සේ අපි කෙරෙහි අප ප්‍රමාණ කරුණාවකින් දේශනා කළ තියනවා. තිීනිසා ඔබට අපිට හැම දිනාටම රැකවරණය පිණිස පවතින්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට කල්පනා කිරීමයි. ඒකට අපට තියනටන මේ බුද්වාචන ගැ බලවස් රද්ධ. මකද භාගතතුන් වහන්සේ ෝසතාානන් වහන්ස නමක් වසේ නොවිඳපු කාමයක් නෑ. උන්හන්සේ කොයිතරංගේ කාමේහි කාම සැපේහි. උන්හසේ ගීත බැදිිල තිබුණද කියන්නේ කාම් සපේ විින්ද කියන්නේ. උන්හන්ේ නොයේ කවුරින් ඒක ඒ පිළිබඳව දේශනා කල තිෙනවා. උන්හන්ස යම් දෙයක් හිතනොද යම්දයක් බලලාපොරොත්ති නො දී සියල්ලම ලැබුණ ක කිය නවා. ඒලාන්ට සංසාරය ගමං කරගෙනෙනකොට උන්හසේ මහාසුදස්සන රජ්ජුරුව වෙලා. ක්කවිති රජිනෙක් කෙලා ඉඳපු කාමයන් ගැෙන ම සුදස්සන සූත්‍රය ඉළඟට ඒ ජාතකතාාවල නොඒ කවස්ථාවල සඳහංගලා තිබෙනවා. ති මේ සියල්ලම බෝස්ධාණන් වහන්සේ මුළුමනින් ම අතහැරලා නෙක්කාමය පුරුදු කරලා උන්වහන්සේ තමන්ගේම විිෂ්ටෝ ඥානයෙන් මේ ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකත්වයක්කිරේ මහකරුණාවින් දේශනා කළේ ඒ වැඩපිළිවෙල තුළින් පමණයි නිදහස්වීමක් තියනෙ කියන කාරණාව ගැනු වහසේ පෙන්නවා අදන්නයි. තිීනිසා වෙන කරුණකින් විනාකාරයකින් මේගේ කෙටික්‍රමයකින් ඊළඟට එමනැත්තං වෙනත් මගකින් නිදහස්වීමක් නෑ සැඩ පහරෙන් සසර ගමනනම්මූ සැඩ පහරෙන් නිදහස්වෙන්ට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල පිළිවෙටම කෙනෙක් කල්පනා කිරුව තිේ වචනයගෙන අප විශ්වාසක කර්ඩෝන. ඒ බදුරජාණන් වහන්සේගේ අවවාධගෙන අපිට තිේනෝන බලවත්තුූ ප්‍රසාධයක්. මේ විදිහයට කළොත් මේම කරන්න පුළුවන් කියන එක. එතකොට ඒ විශ්වාසේ නැතිනිසාතමයි බොහෝ දෙනෙක් ඒ ධර්මය ඇහිෙද්දී පවා. ඒක ඉතිං අමත කරන්නේ එකගැන ධර්මය අමතක කරනවා තමන් ලබන කාම සම්පත් ඒට වඩ ඇහලිමියා සලකනවා ඒම සැලකෝත් ඒකෙනට ඉතරවීම කවදක්වත් ලබන්ඩ පුලුවන්කමක් නෑ. ඒ එතරවීම ලබන්ඩ පුළුවන් එන්නේ ධර්මය ගෙන ශ්‍රද්ධාවන් ඒ ධර්මය අනුගමනය කරන්න පටන් ගන්න කෙනාටයි. ඒ ධර්මේ වීරියෙන් පුරදු කරන පටන් ගන්නකිෙනාටයි ඒ ධර්මේ ගැන විශ්වාස කරනකිෙනනාාටයි බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ තමන්ගේ ජීතයට ගපල බලනකිනාාටයි. ඒකයි භාගධන් වහන්සේ වදාළේ කාමයන් මුළමනිම බැහැරවෙන තැනත්තියෙනවා ඒ බැහැරවෙන තැන තමයි අනාගාමි පලේයට ශ්‍රාවකයක් පත්වෙනකොට කාමයන්ගින් මුළුමනීම කෙනෙක් බැරවෙනවා. ඒ තාකල් ලේකිනා හිතේ කාමයන් අනුසේවසයෙන් සියම්ම සිංහෝ පවතිනවා. බෝස්ථානන් වහන්සේ දේශනා කරනවා භාගිත වන්හසේ වදාළ බෝසත්තවදී උන්හන්සේ තුළ ඇතිවුනාාකිනවා කාම සංකල්ප ඒන්නේ බුද්ධත්වය පිණිස උන්හන්සේ නීරංජරා නදිය ආසන්නේ ඒ ප්‍රදේශයේ උරුවෙලාවේ උන්හන්ස දුස්කරක්‍රියා කරද්දිී උන්හන්සට ඇතිවුණ කාම අරමුණු සම්බන්ධයෙන් සඳහංගලා තියෙනු ඒ තමයි උන්හන්සේටඔය ලස්සන වනාාන්තර ප්‍රදේශ ඊට ලස්සන මල් දඇලිය ආදී මේ නොයෙක් සුන්දර ප්‍රදේශ දකිනොකොට උන්න්නහසේ ගීතේ හටගත්තාක් කින ඒවා පිළිබඳව යම්කිසිආකාරයකම ලස්සනය කියන හැඟීමක් අදහසක්. දෙැම් බලන් ලෝකයේ කාමයන් විදින අයගේ ස්වභභාවයත් බෝසතාානන් වහන්සේ තුළ තිබුණේ තාම ස්වල්පව් අනුසේවසයෙන් ජීවිතය තුළ ක්‍රියාත්මකවෙච්චි සාමාන්‍ය පුංචිද දෙයක් උන්හසතුල තිබන නමුත්උන්හසේක ම භයනකයක් වසේන් දෙක්. ඒ දැකලා ඒ ඒ කාම ඒ අරුණු කරෙහි පවතින බැඳීම මුළුමනීම දුකර ගැීම පිණි සුන්හන්සේ උත්සාහ කලා ඒ ස්වභාවයන් සම්පූර්ණයම බැහර කිරියෝපිණි සුන්හස උත්හ කර නමුත් ලෝකයාට ඒතරන් දුර හිතන්න බෑ ලෝකයේ සත්වයන් පුංචි දෙයක් ඇති ඒක මහා ලොකුදයක් වසයෙන් අරගෙන් ඒම නැත්තං ඒ අයගේ ජීවිතවලට යම් සවල්පූ දෙයක් ඇද ඒ ස්වල්පෝහදේ පවා මහා විශාල දෙයක් වසේ ඒ නට බාධා පිනිස පාතින. ඒක භාගතන් වහන්සේ වදාළ උපමාවකින් ඒ උපමාවතමයි පුංචි කැටකිරල්ලියයක් දිරච්චි ලනුවකින් බඳනු. දිරච්චි වැලකින් ගැට ගහනු. ඒ පුංචි කැටකිරලට දිරච්චි ලනුව කඩාගෙනන පුළුවන්ක මන්නේ මොකදෙහේතුවඒ කැටකිරිල්ලි කියැන ශක්තිම සතික් නෙමේ. බලසම්පාන සතික් නෙමේ. අර පුංචිරතියන දිරාගිය වැල එන්නනැත්තන්ගේ ලනුව කඩාගෙන පුළුවන්කමක් නැත්තේ ඒ ශක්තියක් නැතිනිසා. නමුත් හස්තියෙක් සිටිනවා ඒ හස්තියක්ත් ඒවගේම දිරච්චි ලනෝකින් ගැටගැ්වාම පියවි ගමනින්ම යන ගමනිින් අ හස්තයාට පුළුවන්කම තියෙන අර ලනුව කඩාගෙනයන්න. ඒවගේ බුදුරජාණන් වහස දේශනා කරනවා මේ ලෝකයේ සමහරයින්නවා ඉතාම ලේසිෙන් කාමය අතහරෙන්ට පුළුවන් අය. ලේසිෙන් කාමයන් බැහර කරන්න පුළුවන්ග. නමුත් බොහෝ පිරිස් මේ ලෝකෙඉන්නේ කාමයන් අතාහරන්න බැරි අය. කාමයන් අතහැරීමට දුස්කරාය තියනිසා අපි බලන්නන අපි තුත්සාහක් දරන ඕන මේ කාමයන් පිළිබඳ යතාාර්ථය වබෝධ කරගෙන මේක නිදස්සෙන්ට. ඒම නැතිවුණනත් තර අලගත්වූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාල ඉදියට ඒ කාමයන් විඳමින් කෙනෙකොට ධර්මයක් අවබෝධ කරනවාෙනෙක් කරන්න බැහැ. කාමයන්ගේ හිත බැහැරුණුත් පමණයි ධර්මය අවබෝධ කරන පුොුවන්ගන්නේ. කාමයන් තුල කෙනෙගෙ හිත බැසගෙන තියනොනම් ඒගෙන අපේක්ෂාවත් තිීනොන කාම අපේෂාවක්. ඒ කාමය පිළිබඳ අපේක්ෂා සහිතකෙනාට ධර්මය දුරස් වෙනවා. ධර්මේටිගෙන්ටි කැෑඇත් වෙලයෙනවා. ඒකෙනාගේ ජීවිතයෙන් ධර්මය බැහැරවෙනවා. ධර්මයට කෙනෙ ලංවෙනි කාමේ ආදීනුව ප්‍රකට කරගත්තු කෙනයි. ඒකිනාට පමයි ධර්මය රැකවර් නි ලබඩ පුළුවවෙන්න ඒකිෙනනාගගේ ජීවිතයට කිලෙස්වකිරිණිනේ. කාමේ ආදීනුව ප්‍රකට වුණු කෙනෙකුටට. ඒකෙනාගේ කාමයන් බැහැර කරලා පියවි ගම්නියන් හස්තියා. දිරාගිය ලනුව කඩාගෙන යන්න යම් සේද. ඒ වගේම කාමය අතහැරලා යන්න පුළුවන්කම ලැබෙනවා නුවන තියෙන කෙනාට සිහිය දියුණු කරන කෙනාට. එහි අතාස්භාවයි දකින්න පුළුවන් කෙනාට තියනිසා පිවත්න අප මේ ධර්මයෙන් ගතේතු දේ තමයි. මේ ජීවිතය අවබෝධය පිණිස සසරදුකින් නිදහස්වීම පිණිස අපට තියෙන එකම රැකාරණය ආදීනොමිනහි කරලාමිකාමෙන් නිදහස්ව වීම. ඒේ නිසාපි වැටිලයින මේ සංසාර ගමනක කියන දේ අපිට වැටහෙන්න්නට ඕනි. සංසාර ගමනතින භායනක බව පිට තේරෙන් ඕනේ ප්‍රේතුලෝක ීපදනොත් ඒ ප්‍රේතලෝකයේ තින භයායනක බව. නිරය උපන්න්නොත් ඒේ නිරේතින භයායනක බව තිරිසල්ලෝකයේ ගේ අට පස් යහපව භාගතතුන්හස වදාළෙ ඒ කල්ප ගණනන් සමහට ආත්භාව සය දහස් ගනන් කල්ප ගණන් ඒ ලෝකෝල මායා උපදිනවා කියලා. ලෝකල් උපදදින්න හේතුවතම ඇර එඉතැන්න ත්‍ර තත්්‍රාබිනන්දිනී කියල බාගතවා සයෝදාලයි තන්නාව ඒ ඒ තන බැසගන්නවා කියල්. එතකොට තිරිසන් ලෝක උපණකිෙනාටේ තිරිසන් ලෝකේ කාමේටයක් කැමති. ඉළංට ප්‍රේතුලෝකය උපණකිෙනාට ඒඒ ප්‍රේතුලෝකයේ තියනෙන කාමේටයා හිත බැඳදිිලනවා. ඒ්‍රේතු ලෝකයාරරි තිරිසන් ලෝකර් නිරෙහැරි උපණ කිෙනාටේ දුක පාකිීනවා මිසාක් දුක බැහැර කරන්න කැමතිනවා මිසාක්. ඒ අවබෝධ කරන්න හෝ ඒක තේරුන්ගණඩහෝ වැටහි මක් නෑනෙ. තිනිසා දුක ප්‍රතික්ෂේප කරා කියලා කරර්මය ගෙවෙනකං දුක ප්‍රතික්ෂේප කළ පමණින් ඒ දුකෙන් මිදෙන්න්න බෑ. දැ සාමාන්‍ය ලෝකයේ මනුස්්‍යයාත් කරන්නේ දුක ප්‍රතික්ෂේප කරනවානි දුක ප්‍රතික්සේප කරනා නමුත් දුක නිදහස්වන මාර්ගයක් අනුගමනය කරන්නේ. කාමය ආදීනොව එනොකොට ඒක බැහැර කරන්න උත්සහරනෝ නමුත් කාමය අවබෝධ කරන්න උත්හ කරන්න ඒ කාමවබෝධ කිරීමම් පිස පවතින්නේ සිහිියද වුණනු කිරීම සහ ආර්ෂස්ට්‍රායික මාරග වැඩීමයි. අනිත්‍යවසය මිනෙහි කිරීමයි. අනාත්මෝසින් මිනිහි කිරීම මේ කාමි තමන්ටඕනිදිට පවත්වන්න බෑ. කාමයන් ටිීත බැඳනේ එක තමන්ගේ වසගේ පවත්වන්න බෑ ඒක කාමයන් ආදීනවිට පත්වීම තමන්ටඕනිදිට පාලනය කරන්න බෑ ඒ විඳීම් වෙනස්වෙනකොට ඒ හඳුනා ගැනීම් වෙනස්වෙනකොට ඒ ආදීනු ප්‍රකට වවා. ගේ ආස්වාධඇත් හම ආස්වාධයත් අනාත්මයි කාමේ ඒක බොහෝ සුළු වෙලාවයි පවතින්නේ. තේනිසායි අනාත්මෝසයෙන් ඊළඟට අනිත්‍ය වසයෙන් දුක්වසයෙන් දැකලා අවබෝධ කරගත්තුොත් පමණයි කාමෙන් නිදහස්වීමතියෙන්නේ. කිිලිස් වගරීමෙන් තුොරව මේ සසර දුකින් සසර සැඩ පහරින් එතරටනට පුළුවන් වෙන්නන්නේ තේනිසා ඔබහැම දෙනාටම මේ උතුම් සද්ධරමි උපකාරෙන්. ඒ ධර්මයෙන් සැනසුම ලබාගෙන ගෝයි පවු්ලේ පිනතුන් ඒ පින්ඇති අය සෝතාපන පලට පත්වුණනා සසරෙන් නිදහස්ස වන මාර්ගෙයට පැමිණුණා තිීනිසා පැමදිනාමත් මේ උතුම් සද්ධරමි උපකාර කරගෙන ඒ උතුම් අමාමහනිවන පිණසුම ආය සත්‍ය අවබෝධය පිණිසුම මේ සද්ධරමය උපකාරයේ ලැබේවා සාතුසාතුසාතු නමෝබුද්ධාය හැම දෙනාටම තෙරුවන්සරණයි. අදදින මෙතරින් එතරට උතුම් සදහම් දේශනාව සඳහා, අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් චතුමිණී වික්‍රමසිංහ, දිලීකා බුලස් සිංහල සහ චිින්තක වික්‍රමසිංහ යන සහෝදර සහෝදිරියන් විසින්. ඉතිං රැස්කරගත් සියලූම පුුණ්‍ය ධරමයන් පළමුවෙන් අනුමෝදංකරමු පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේපින් අනුමෝදං වෙත්වා. දෙවියන්ටත් ධරමාබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු 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 ඒවගේම රැස්කර ගස් සියලුවූම් පුුණන්නෙ ධරමයන් අපගේ කල්්‍යානු මිත්‍ර වූ පින්නම් ලොකස්වාමින් වහන්සේට අනුමෝදං වෙත්වා පින්නම් ලොකස්වාමින් වහන්සේටත් නිදුක් නීරෝගි සුවපත්භාවේ චිර ජීවනය සැලසේවා ධරමාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු. සාදු සාදු ඒ වගේම මිය පරලොවගිය දැනී වික්‍රමරත්න සුමනා කහදූව චන්ද්‍රාවති වික්‍රමසිංහ, එල් බණ්ඩාරණයක සහ ආර් වීර සේකර යන අයට පින් අනුමෝදං කරනවා. ඒවගේම දායකත්වය සැපියූ සියලු දෙනා නමින් නන්න අරු උපකාර කළ සියලු දෙෙනනා නමින් මිය පරලොවගී සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදංවිත්වා. ඒ සියලු දෙනා පරලො වශයෙන් සුවපත්තිත්වා සැපවත්යෙත්වා සංසාරදුකි නිදහස් වීමට මේ පිනත් උපකාර කර ගනිත්වා. සාාදු සාාදුසාදු ඒ වගේම විශේෂයෙන් පින් අනුමෝදං කරන්න බලාපොරොත්තු ඉන්නේ ජූලි මස දාහතර වන දිනට ජන්මදිනය සමරණ ශ්‍රීීමා වික්‍රමසිංහ මෑනියන්ට පින් අනුමෝදන්කරනවා ඇතින්ගේ මෑනියන්ටත් නිදුක් නීරෝගි සුවපත්්භාවේ චිරජීවනය සැලසේවා ධරමාවබෝධය පිණිස මේය පින හේතු උපකාර වේවා. සාදු සාදුසාදු. ඒ වගේ DES වික්‍රම සිංහ පියාණන් නැතුළු සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට, නිදුක් නීරෝගි සුවපත්්භාවේ පිණිස පින් අනුමෝදං කරනවා ඒ සියලු දෙනාටත් නොෙක් කාරෙන් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදං විත්වා. ඒ වගේ මහමුණවාසී ලෝවාසි සියලු පින්වස්වාමින් වහන්සේලාටත් අනගාරිකා මේණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂ සියලු දූපුතුන්ටත් පින් අනමෝදංවිත්වා ඒ වගේ ශ්‍රද්ධාකාරි මණ්ඩලි සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් ක්ෂයූපකරණ ලබාගැනීමට උපකාර කළ සියලු පිංගතුන්ටත් මේ පින් අන මෝදංවිත්වා. උතුම් දේශාවවි දායකත්ව සැපියවූ සියලු පංහ තුන්ටත් අප සියලු දිනාටමත් මේ පුුණ්‍යානු භාවිං නිදුක් නීරෝගි සුවපත්්භාවේ චිරජීවනය සැලසේවා දරමාව බෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු 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 හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා දරම දේශනානරමීමට, ශ්‍රත්තා YouTube ජනල සබස්රයි් කර සනුව ලකුණු ඔබන්න.